ආයුබෝවන් වණකම අස්සලාමු අලයිකුම් අද අපි එක්වී සිටින්නේ තරුණයන්ගේ අසින් දේශපාලඥයන්ව ප්‍රශ්න කරන ඉන් ෆෝකස් වැඩසටහන සමගයි අදින අපිත් එක්වී සිටිනවා ඉටපු කොළඹ නාගරික මන්ත්‍රී ARM සෆාන් මැතිතුමා இன்றைய தினம் எங்களோடு இன்ஃபோகஸ் நிகழ்ச்சியில் இணைந்திருக்கின்றார் கொழும்பு மாநகர சபையின் முன்னாள் உறுப்பினர் ஐக்கிய தேசிய கட்சியை சார்ந்த ARM சஃபான் அவர்கள் நவ் லெட்ஸ் பிகின் தி இன்ஃபோகஸ் மந்துமா ஒபுதுமாகின ஒபுதுமாகின் மகனவன சஃபான் கியான்னே கவுது மம சாமானிய புத்கலே මගේ දේශපාලන ගමන ආරම්භ වුණේ පාසල් යන කාලේ ඉඳලා දේශපාලන ගමන ආරම්භ වුණේ. ඒ ආරම්භ වෙලා මම මැදකොළඹ සංවිධායකවරුන් කීප දෙනෙකුත් එක්ක මේ පක්ෂයේ වැඩ කටයුතු කරා. ඒකෙන් මොහොමඩ් මහරුෆ් මැතිතුමත් එක්කත් ඒ වගේම හිටපු සංවිධායක මුජිබුර් රහ්මාන් මැතිතුමත් එක්කත් අපේ දේශපාලන ගමන අපි ආරම්භ කරලා දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රණවීර වික්‍රමසිංහ මහත්මයාත් එක්ක දේශපාලනය කරගෙන ඉන්නවා. ඒ වගේම පෞද්ගලිකව මම ව්‍යාපාරිකයෙක්. ඒ වගේම දැන් ෆුල් ටයිම් දේශපාලනය කරගෙන ඉන්නවා මේ දවස්වල. ඔබතුමා කව දේශපාලනට අවතීර්ණ වෙන්නේ ඡන්දයක් ඉල්ලන්නේ කවදද? මම ඉල්ලන්නේ 2018. 2018 නායක පාලන මැතිවරණයේදී මම තරඟ කරනවා එක්සත් ජාතික පක්ෂයේ. ඒක තමයි පළවෙනි මැතිවරණයේදී මම තරඟ කරනවා. එනම් හරි එනම් පළවෙනි තරුණයන්ගේ ප්‍රශ්නයට එමු සාමි. මෙවර ජනාධිපතිවරණයේ ඔබගේ පක්ෂයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පැරදීමට හේතුව මොනවාද? මෙච්චර කල් වැඩ කරලා එයා කොච්චර වැඩ කරලාත් එයාගේ අසාර්ථකභාවය පෙනීමට හේතුව මොනවාද? රට වෙනුවෙන් ගොඩක් මේ රට ගොඩ දාපු නායකයා කී කී හිටපු කට්ටියත් ඉතින් එතුමාට ඡන්ද දුන්නේ නැහැ. ඒකයි හේතුව මොනවාද ඒකට? නෑ එතුමා අසාර්ථක නායකයෙක් කියන්න බෑ. එතුමා සාර්ථක නායකයෙක්. ඡන්දෙදී අසාර්ථක වුණේ නෑ. ඒක මේ මිනිස් අපේ ලාංකීය මිනිස්සුන් ගැන දන්නවනේ ඔබතුමා. ජනතාව මේ හැම දිනාම උදව් කරපු එක්කෙනාව එකපාරම අමතක කරන මිනිස්සු තමයි අපේ රටේ ජීවත් වෙන්නේ. ඒ මම කියන්න ඕනේ නැහැ. ඉතින් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි කොතනද හිටියේ රටක් හැටියට? මෙතන ඉන්න සියලු දෙනාම දන්නවා ඇති මේ වෙරසටහන බලන ජනතාව දන්නවා ඇති අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි කොතනද හිටියේ මේ රට කොතනද තිබුණේ අපිට විශ්වාසයක් තිබුණේ නැහැ මේ රට ඉතා ඉක්මනින් රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මේ රට ගොඩ දහයි කියලා නමුත් ගොඩ දාපු මිනිහාට කරපු වැඩේ දන්නවනේ මම ඒකයි කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලන ඉතිහාසයක් තියෙන පැරණිතම දේශපාලඥයෙක් මම රනිල් වික්‍රමසිංහ ගැන කියනවා නම් දේශපාලනයේ සත පහක්වත් අඹ කරන්නේ නැති කෙනෙක්. එතුමාගේ දීමනාව සම්පූර්ණ යන්නේ ළමා නිවාසවලට. ඔබතුමාට බලන්න පුළුවන් තොරතුරු පනත මේ රටේ තියෙනවා. ඒක අරහා වාට බලන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ පඩි අරන් තියෙනවද? එහෙම නැත්නම් යා වාහන පොමිට් එකක් අරන් තියෙනවද කියලා තොරතුරු පනත අරහා ඔබලාට බලන්න පුළුවන්. අන්න ඒ වගේ නායකයෙක් තමයි රටේ ජනතාව පැරද්දුවේ. මේකෙන් රනිල් වික්‍රමසිංහ පරාජය වුණේ නැහැ. මේක පරාජය වුණේ මේ රටේ ජීවත් වෙන ජනතාව. තරුණ තරුණියන්ට අවස්ථාවක් නැති වුණා. ඔවුන්ට ඉස්සරහට යන්න වැඩපිළිවෙලක් තිබුණා එතුමා ගාව. ඒක සම්පූර්ණම එන හිටියා. රටේ ගොඩක් සංවර්ධන එන හිටියා. ඒක ගැන කියනවා නම් ලොකු විග්‍රහයක් කරන්න වෙනවා. මම මෙතන ඔබතුමන්ලට කියන්නේ ඒක ප්‍රධාන ගැටලු IMF එකේ සාකච්ඡාව ඒ වගේම රටේ ජනතාවගේ බඩු මිල අඩු කිරීම වැනි ඒවා ඒ වගේම රටේ සංවර්ධන කටයුතු මේ හැම දෙයක්ම තව දවස් කීපයකින් මම ඉතන විදියට යම් යම් ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙයි දැන් ජපාන් රජයේ සාකච්ඡාවක් කරනවා නැරචිච්ච සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක් නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම උඩ තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. දැන් ඊයේ පෙරේදා පෙට්‍රෝල් කියන්නේ භූමි තෙල් මිල, පෙට්‍රෝල් ඩීසල් වල මිල අඩු වුණා. ඒක එතකොට මේගොල්ලන් මේ මැතිවරණ කාලෙදී කිව්වේ 150ට පෙට්‍රෝල් දෙන්න පුළුවන් කියලා. කොහොම දුන්නද 150ට? රුපියල් 21යි අඩු කරේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පිටිපාරෙන් තමයි මේ අය යන්නේ.
ඒත් එක්කම මන්තුමා මේ රනිල් වික්‍රමසිංහ මැතුමා දැන් හැමෝම ස්තුති කර 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 පෝස්ට් හදලා දානවා. ඒත් ඇත්තටම මිනිස්සු මේ ඡන්දෙදී එතුමාට ඡන්ද දුන්නේ නැහැ. මං හිතුවේ තුන්වෙනි ස්ටෑන්ඩ් එකේ හිටියේ එතුමා. ඇත්තදම ජනතාවට කලකිරිලාද නැත්නම් අලුත් නායකෙක් ඕනේ හින්දාමයි පත් කරගත්තද මොනවද ඇත්තටම ඔබතුමා හිතන විදියට? නැහැ. රනිල් වික්‍රමසිංහ මැතුමාට ඡන්දෙ දුන්නා ළම මිනිස්සු. ලක්ෂ 23කට වගේ ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මැතුමාට ඡන්දය ප්‍රකාශ කළා. ඉතින් අපි විශ්වාස කරනවා අපිට මුළු ලංකාවේම 2019 ලක්ෂ දෙකමාරක් වගේ තමයි එදා එක්සත් ජාතික පක්ෂය ලැබුණේ. නමුත් මෙවර මැතිවරණයේදී මේ එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු ලක්ෂ 22කට ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතුමාට ඡන්දය ලබා දීලා තියෙනවා. අපිට යම්කිසි විශ්වාසයක් තියෙනවා එළඹෙන මැතිවරණයේදී අපිට ඊටත් වඩා ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ මතුමා මේම දෙයක්ත් තියෙනවා. එතුමා කියලා තියෙනවා ඔබතුමාගේ නායකයා නැවත ඡන්දයකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ජාතික ලැයිස්තුවේ නුත් එන්නේ නැහැ කියලා. ඔබතුමා කියන්නේ කොහොමද ඉදිරි මැතිවරණයේ ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කාගේ නායකත්වයේද? නෑ, එක්සත් ජාතික පක්ෂ නායකයා තවම රනිල් වික්‍රමසිංහ මැතුමන්. ඔබතුමාට මම ඉතිහාසයේ පොඩ්ඩක් කියන්න කැමති එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය ගැන. එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තමයි එක්සත් ජාතික පක්ෂ නායකෙක් ජනාධිපතිවරයා හැටියට පත් වෙලා ඊළඟ එතුමා මේ ජනාධිපති කමෙන් ඉවත් වුණා නම් අපිට ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායකෙක් තරඟ කරන්නේ නැහැ. නැවත පාර්ලිමේන්තුවට යන්නේ නැහැ. ඒක එක්සත් ජාතික පක්ෂ සම්ප්‍රදායක්. ඒත් මහින්ද රාජපක්ෂ මැතුමා ආවා. මෛත්‍රීපාල සිරිසේන මැතුමා ආවා. ඉතින් ඇයි රනිල් වික්‍රමසිංහ එන්නේ නැත්තේ? නෑ, මේක එක්සත් ජාතික පක්ෂ සම්ප්‍රදායක්. මේක එක්සත් ජාතික පක්ෂ නායකයෝ එමෙ හිටියා. ඒක එතුමා කඩන්නේම නැහැ. නෑ, ඒක අනාගතයේදී එතුමාට ආරාධනාවක් ආවොත් මොනවද? ඔව්, එතුමාගේ ප්‍රකාශනුත් තියෙනවනේ. මම මැතිවරණයකට තරඟ කරන්නෙත් නැහැ. ස්වාධීන, ඒ කියන්නේ ලයිස්තුවෙන් එන්නෙත් නැහැ. අවශ්‍ය වුණොත්, රටට අවශ්‍ය වුණොත් අන්න ඒ වෙලාවට මම ඉදිරිපත් වෙනවා කියලා කියනවා. එතුමාට අදහසක් තියෙනව නේද ජනාධිපති? නෑ, එහෙම නෙවෙයි. නෑ, ජනාධිපති වෙන ජනතාව රවට්ටනවද එතුමා? ඔබතුමාගේ නායකය කියන්නේ අපි එන්නේ නැහැ, ලයිස්ට්‍රින් උත් එන්නේ නැහැ කියලා. නැවත මේ රටට ඕනේ වුණොත් මම නැවත එනවා කියන්නේ. ඔව්, ඒක ඒක ඇත්තටම රවට්ටනවා වගේ මොනවාරි ඩබල් ගේම් එකක් වගේ වෙන්නේ නැද්ද මතුමා? නෑ, කිසිම ඩබල් ගේම් එකක් නෙවෙයි. මේ රටේ ඔබ දන්නවනේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රට කවුරුත් බාරගත්තේ නැහනේ. අන්තිමට මොනවද සිදු වුනේ? රනිල් වික්‍රමසිංහ මැතිවරණ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එක මන්ත්‍රීකමෙන් ඇවිල්ලා අගමැති වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් මේ රටේ විධායක ජනාධිපති වෙලා එතුමා මේ රට බේරගත්තනේ. ඉතින් එයාට එහෙම නායකත්වයේ සහ ජනාධිපතිකම හෝ අගමැතිකම ගන්න ඕන නම් එතුමාට ඒ ප්‍රකාශය කරන්න අවශ්‍යතාවයක් ඕනේ නැහනේ. ඒ කියන්නේ එතුමා එහෙම කියනවා නම් එතුමාට විශ්වාසයක් තියෙනවද දන්නේ නැහැ නැවත රට කඩා වැටි කියලා. ඔව්, අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් වැටි. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ නැවත බාර ගන්න බලාගෙන ඉන්නවද? එහෙම නෙවෙයි. අනුර කුමාර දිසානායකට රට කරන්න බැරිද? බැරි වෙයි. දැන් උරු අභියෝග කරනවා වගේ නේද? නෑ නෑ, දැන් අපිට තේරෙනවානේ. දැන් ඔබතුමා බලන්න, දැන් IMF එක සාකච්ඡාවක් සාකච්ඡාවකට ආවනේ. දැන් ඒ සාකච්ඡාවේදී කවුද හිටියේ එතන? ජනාධිපතිතුමාගේ පුටුව ඉස්. ඒක එතුමා නායකත්වය දුන්නේ නැහැ. දුන්නේ නැහැ ඒ IMF සාකච්ඡාවේ. ඒ කියන්නේ එතුමාට උත්තර දෙන්න දන්නේ නැද්ද? නෑ, ඒක මම දන්නේ නැහැ. එතුමාට උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝම කියනවා ඉතින් මේ එතුමාට මේ භාෂා ප්‍රශ්නයක් තියෙනවා, ඉංග්‍රීසි දන්නේ නැහැ කියන කතාව ඒ ඉන්නද? නෑ, ඒක මම පෞද්ගලිකව මම දන්නේ නැහැ. එතුමාට ඉංග්‍රීසි පුළුවන්ද නැද්ද කියලා. නෑ, මම පෞද්ගලිකව දන්නේ නැහැ එතුමාට ඉංග්‍රීසි පුළුවන් ද නැද්ද කියලා. නමුත් ඒ සාකච්ඡාවේදී එතුමා හිටියේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා IMF එකේ සාකච්ඡාව අනුව අද බලන මුදල් අමාත්‍යාංශ ලේකම් එහෙමම ඉන්නවා. මහ භාණ්ඩාගාරක තුමත් ඉන්නවා. ඔව්, ඇයි මාරු කරේ නැත්තේ? ඒක ඇත්තටම ඉතින් පර්ණාය මාරු කරලා අලුත් දා ඒකයි මම නෑ. IMF එක එක පැත්තෙන් මෙම් බලන්න පුළන්නේ ඇත්තටම අනුර කුමාර දිසානායක හොඳයි කියලා කියන්නත් පුළුවන්නේ. අනිත් ජනාධිපතිවරු මොනවද කරේ? ඒගොල්ලන් පත් වුණාම ඒගොල්ලන්ගේ කට්ටිය මාරු කර කර දා ගන්නවා. ඒත් ගොඩාක් ලේකම්වරු තවම ඉන්නේ ජනාධිපති මේ රනිල් වික්‍රමතුමා ඉන්න කාලේ පත් කරපු අය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් පවා තවමත් ඉන්නේ. ඉතින් එය පත් කරපු. ඔව්, මම ඒකයි මම කියන්නේ. ඒ පැත්තෙන් අපිට එහෙම බලන්නත් පුළුවන්. එයා හොඳයි කියලා. නෑ නෑ, අනුර කුමාර දිසානායක හොඳ වුණාට එතුමාට මේ IMF එකේ වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන් ගොඩාක්ම මේ ඒ කියන්නේ ඒවා සෙට් එක පත් කරලා දෙන්නේ නිලධාරීන් පත් කරලා දෙන්නේ ලේසි විදිහට. නෑ නෑ, මම කියන්නේ දැන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ මහ භාණ්ඩ මේ අපේ
අධිපතිතුමා ඒ දෙන්නට දන්න IMF එක කොහොමද සාකච්ඡා කරේ කියලා. ඉතින් ඒ අත්දැකීමක් ඒ දෙපළට තියෙන නිසා තමයි ඒ දෙපළව තියාගෙන ඉන්නේ අනුකූල දේශනා කරන්න. නැත්නම් ඒවත් මාරු කරලා ඇති යන්නේ. ඒක ඒ කට්ටියත් මාරු කරයි. ඉතින් ඉදිරියට ගෙනියන්න එපා IMF එක. මේකේ ගොඩක් දේවල් තියෙනවා. මේ එකපාර වැට් එක අඩු කරන්න බෑ. බඩු මිල අඩු කරන්න බෑ. මේ මේ IMF එකේ තියෙන කොන්දේසි මාලාවක් තියෙනවා. ඒක එකපාර කඩන්න බෑ. කැරුණා නම් රටේ ආර්ථික ආයමත් බිම වැටෙනවා. ඒ නිසා තමයි මම හිතන විදිහට ඒ මුදල් අමාත්‍ය සිලේකම්තුමාවයි මහ භාණ්ඩාගාරික භාණ්ඩාගාරික මේ අධිපතිතුමාවයි තියාගෙන ඉන්නේ ඒ මේ මේ සම්බන්ධයෙන් මාරු කර නැතුව මේකලන් තියාගෙන ඉන්නේ IMF එක සාකච්ඡා විදිහට ගෙන යන්න ඕනේ කියන එක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ මඟ පෙන්වීම. එතුමා මේක IMF එක සාකච්ඡා කරේ නැත්නම් අද මේ රට මෙතන නෙවෙයි තියෙන්නේ. සෝමාලියක් වගේ ඇති බංගලාදේශයක් වගේ ඇතිවෙන්න තිබුණා. ඒක එතුමා ඒක අවාසනාවන්ත එතුමා පාර්ලිමේන්තුව ආරක්ෂා කරගෙන රටේ නීති ආරක්ෂා කරගෙන මෙහෙම දෙයක්ම රටේ ජනතාව ආරක්ෂා කරගෙන මේ රට අවුරුදු දෙකක් ගෙනිච්චා. ඉතින් ඒකට තෑග්ගක් වශයෙන් එතුමාව පරාජයට පත් කළා මේ රටේ ජනතාව. ඒක තෑග්ගක්. ඔව්. ජාත්‍යන්තරයේ යනවා කියන කතාවකුත් තියෙනවා. යුනයිටඩ් නේෂන් එකත් එක්ක එකතු වෙයි සමහර මේ ඉන්ටර්නැෂනල් බැංක්ස් එක්ක මේ චාමන් වෙයි එහෙම කතාවකුත් තියෙනවා. ඔව් එතුමාට මෙහෙම වෙයිද? එතුමාට ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා. ADB බැංක් ඒ කියන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙත් ඒ වගේම UN එකෙත් එතුමාට ආරාධනාවක් ඇවිල්ලා තිබෙනවා. නමුත් එතුමා දන්නේ නැහැ ඒ ආරාධනාවට එතුමා කොහොමද පිළිතුරු දෙයි කියලා. එතුමා ඒට ගියොත් නැවත ඔබතුමා කියන විදිහට ජනාධිපති වෙන්නත් බෑ. ඔබතුමාලා විශ්වාස කරගෙන ඉන්න විදිහට නැවත ජනාධිපති වෙන්නත් බෑ එතුමාට. නෑ එතුමා පක්ෂේ නායකය හැටියට මම හිතන විදිහට එතුමා ජේෂ්ඨ උපදේශක හැටියට එතුමා ඉඳි මගේ පක්ෂ නායකත්වයේ රුවන් විජේවර්ධන වගේ තරුණයන්ට ලබා දෙන්න ඕනේ. ඉතින් ඒක ලබා දෙයි එතුමා වෙලාවට. එතුමා මෙලාවදී කියන්නේ කවුද දෙන්නේ ඉතින්? නෑ මේ මෙතිවර්ණ වලදී අපි දැන් ගොඩක් මෙතිවර්ණ පලස් සභා තියෙනවා, පළාත් පාල මෙතිවර්ණ තියෙනවා. ඉතින් මේ මෙතිවර්ණ වලදී අනිවාර්යයෙන්ම එතුමා ඒ කියන්නේ ළඟදී එතුමා ස්ටෙප් ඩවුන් කරලා රුවන් විජේවර්ධනව නායකය විදිහට පත් කරා. ඔව් එහෙම එහෙම කතාවකුත් තියෙනවා පක්ෂයේ ඇතුලේ. ඒක ලබා දෙයි. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා කියන්නේ ඔබතුමා හිතන විදිහට මේ ළඟ නායකයා වෙනවා නම් ඒකට සුදුස්සා කවුද? අනිවාර්යයෙන්ම සුදුසු ගොඩක් ඉන්නවා. නමුත් මේ වෙලාවේ මගේ මතය නම් රුවන් විජේවර්ධන මැතිතුමාට ලබා දුන්නා නම් මම ඔබතුමා ළඟින්ම වැඩ කරේ සාගල රත්නායක එක්ක. ඒත් ඔබතුමා දැන් කියනවා රුවන් විජේවර්ධනවත් හොඳයි කියලා. ඒ සාගල රත්නායකවත් කරන්නේ නැද්ද? වජිර අභිවර්ධනට කරන්න බැරිද? රුවන් මේ රවිකරණ නායකට කරන්න බැරිද? නෑ එහෙම නෙවෙයි. මම කියන්නේ දැන් එතුමානේ නියෝජ්‍ය නායකයා පක්ෂේ. ඒඳ යාට දිය යුතුයි කියන්නේ. යාට දිය යුතුයි. ඒ කියන්නේ මේ ඉගෙන හරියට ප්‍රොටෝකෝල් එක ෆලෝ කරලා එහෙම දෙන්න ඕනේ කියලාද කියන්නේ මතය. ඉතින් එතුමා අපේ සාගරත්නායකම ජාතික සංවිධායක. ඔව්. රවි කරුණානායක මැතිතුමා ජාතික ලේකම්. ඒ වගේ වජිර අභිවර්ධන සභාපති. එහෙම තියෙනවා. නමුත් මේ පක්ෂයක් හැටියට ඒක මම හිතන්නේ රුවන් විජේවර්ධන මැතිතුමාට ලබා දෙයි කියලා. ඒත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් ඉන්න කාලේ ගොඩක් හයිලයිට් වුණේ සාගරත්නායක. ඒ කාලේ ඉතින් ගොඩක් අය කතා වුණා මීළඟ නායකයා වෙයිද සාගල කියලාත් කතා වුණා. දැන් ඔබතුමාලා නම් කියන්නේ රුවන් කියලා. ඒ කියන්නේ රනිල් ඉන්නකම් විතරයි සාගලට දැන. නැත්නම් සාගලට කපල සාගලම කපල දැයි. එහෙම දෙයක් වෙන්නේ නැහැ. පක්ෂේම කැපිලේ කොකිලින්කුත් නැහැ. පක්ෂේ ඉතින් නෑ මම කියන්නේ නියෝජ්‍ය නායක හැටියට එතුමාට ඊළඟ ස්ටෙප් එක දෙයි. සාගර රත්නායක මැතිතුමාට පුළුවන් මහලේකම් වෙන්න. ඒ මොන හරි එකක් එතුමා දෙයි ඉතින්. පක්ෂයේ කෘත්‍ය අධිකාර මණ්ඩලයේ තීරණ අනුව ඒවා වෙනස් වෙයි. ඉතින් මම හිතන විදිහට මේ රුවන් විජේවර්ධන මැතිතුමාරි කාට හරි මේ පක්ෂි මට මගේ මතයක් හැටියට මම කියන්නේ සාමාන්‍යයෙන් අපි යම් කිසි තැනක හිටියා නම් ඒ තැනේ නියෝජ්‍ය නායකයෙක් හිටියා නම් අනිවාර්යයෙන්ම ඊළඟ නායකයා එතුමාට යන්න ඕනේ. ලේකම් උපලේකම් කියන ලේකම් මේ උපලේකම්ට පස්සේ ලේකම් ගැන ප්‍රධාන ලේකම් හිටියටපත් වෙනවා නම් ඒ ෆොටෝකෝල් එකද මම කියන්නේ. ඒ මම යනවා. ඔබතුමාලා ඉතින් මෙමෙ කිව්වකෝ පත් කරගන්නවා නම් ජෙනරල් මීටින්ග් එකක් තියලා ඔබතුමාලත් ඒකට ඡන්ද දෙන්න ඕනේද? පක්ෂ මන්ත්‍රීවරේ කෘත්‍ය අධිකාරි මණ්ඩලයේ සමාජිකයන් තමයි ඒ වලට එක්සිකියුටිව් කමිටි එක විතරයි පත් කරගන්නේ. එහෙමද මේ බිම් මට්ටමේ ඉන්න මේ සමාජිකයන් එහෙම ඡන්ද දාන්නේ නැහැ ඒකවල. එහෙම කවුරුත් නැහැ. එහෙමද කෘත්‍ය අධිකාරි මණ්ඩලයේ සමාජිකයන් විතරයි ඒ පත්වීම ලබා දෙන්නේ. පත්වීම ලබා දෙන්නේ. එහෙනම් හරි අපි දෙවෙනි ප්‍රශ්නේ දෙමු මුෂාරා. හරි දුමනේ මේ ශ්‍රී ලංකාවේ දැන් ඒ ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් පැවසු දෙයක් තමයි ශ්‍රී ලංකාව අපි පිරිසුදු කරනවා. ශ්‍රී ලංකාව තුල කොළඹ දිස්ත්‍රික්කයේ හෝ වෙනත් දිස්ත්‍රික්ක තුල අපි කැලිකසල නැති පිරිසුදු රටක් බවට පත් කරනවා කියලා කිව්වා. එහෙම කිව්වත් තාමත් අපේ දැසට අපි හැමදාම යන තැනක උනත් දකින්නේ කැලිකසල වලින් පිටිච්ච ලොකු කුණු ගොඩක්. දැන් මම කියන්න යන තැන මොකද්ද කිව්වොත් මට්ටක් කුලියේ මාදම් පිටියේ පල්ලියේ ඉස්සරහ
නගර සභාවක් තියෙනවා මට්ටක්කුලේ නගර සභාව ඒකේ කැලිකසල වලින් පිරිලා ගිහිල්ලා තියෙනවා දැන් මේක පිළිබඳව ගිහිල්ලා අපි මේ කොහෙන්ද මේ කැලිකසල ආවේ මේ විදිහට කැලිකසල කොහෙන්ද ගොඩ වුණේ කියලා ඇහුවම ඒගොල්ලන් කියනවා මේකයිලා නගර සභාවේ ස්ථානයක් ඒකින්ද අපි මේ අපට තියෙන කැලිකසල එකතු කරන් ආයලා මෙතන තමයි එකතු කරලා තියන්නේ වලක් කාරලා දාන්නේ එහෙම කියලා ඒගොල්ලන් කියනවා ඒත් ඒක අපටත් සාමාන්‍ය ජනතාව ඉන්නවා ඒ අය කියලා කිව්වොත් ඒ අපට තියෙන්නේ මේ ඔප්පු නැති ගෙවල් කියන්නේ ඒ ඒ අපට පදිංචිකරුවන් ඉන්නේ ඔප්පු නැති ගෙවල් වල අනවසරයි අනවසරයි ඩම් වල තමයි ඒ පදිංචිකරුවා ඉන්නේ දැන් එතකොට ඔබතුමාට ඒක ගැන කිව්වා නම් ඔබතුමා කියයි මේ අනවසර ගෙවල් වල ඉන්නවා ඒකින්ද මේ ඒ ඒ ස්ථානය ඇවිල්ලා රජයට අයිති ස්ථානයක් එහෙම කියලා ඔබතුමා කියයි නමුත් ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඒ අනවසර ගෙවල් වල ඉතියට රජයෙන් ඒගොල්ලන්ට කියලා නිවාස ලබා දුන්නා ඒ නමුල ෆ්ලැට් එකේ ඒත් ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලන්ගේ පවුල් දෙකක් තුනක් ඉන්නවා අපි අවුරුදු ගානක් මේ තමයි හිටියේ ඒ නමුල ෆ්ලැට් එකේ කාමර දෙකේ ගෙවල් අපිට මේ මදි ඉඩ මදි එහෙම කියලා තමයි ඒගොල්ලෝ ඉන්නේ ඉතින් මේ ඔබතුමාගේ අදහස කුමක්ද මේ මිනිස්සු ඇවිල්ලා මේ විදියට දුක් විඳිනවා නමුත් ඒක ඇවිල්ලා මේ කියන්න යන්නේ ඇයිකොත් ඒගොල්ලෝ ඉන්නේ අනවසර ඉඩමක ඉන්නවා ඔබතුමාගේ අදහස කුමක්ද මේ පිළිබඳව ඔව් දැන් කොළඹ මහනගර සභාවෙන් කුණු කසල එක්ස්ප්‍රස් කරලා ඒක මේ මාදම් ඔබතුමා කියන විදියට එතන තමයි ගොඩ කරන්නේ මේක ඊයේ පෙරේදා ඇති වුණු සිද්ධියක් නෙවෙයි මේක අවුරුදු ගණන් තිස්සේ ඒක සිදු වෙනවා ඉතින් ඔබතුමා කියපු ප්‍රශ්නේ තමයි අවට ඉන්න මිනිසුන්ට මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ඔබතුමා කිව්වා වගේ එනමුල්ල ෆ්ලැට් එකෙත් මහල් නිවාසවල නිවාස ලබා දීලා තිබෙනවා. ඉතින් අපේ ඒ ප්‍රදේශවල නිවාසවල ජීවත් වෙනවා පවුල් 5ක් 6ක් වගේ ජීවත් වෙනවා. එතකොට මේ එනමුල්ල ෆ්ලැට් වල පවුල් එකක් වගේ තමයි ජීවත් වෙන්න පුළුවන් ඒ නිවාසවල. ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ ප්‍රශ්නේදී කොළඹ මහනගර සභාවට ඒ ප්‍රශ්නයට මෙදිහත් වෙන්න බෑ. කොළඹ මහනගර සභාවට පුළුවන් මේ වෙනත් ස්ථානයකට කුණු අරගෙන ගිහිල්ලා වෙනත් ස්ථානයකට ඒ සම්බන්ධ යොමු කරන්න. නමුත් මේ අවුරුදු ගණන් තිස්සේ මේක අඩි උස ගණන් ගිහිල්ලා තියෙන්නේ මේක. ඒක සරක් වැටුණා නේද? ඒක නෙවෙයි මීතරට මුල. මීතරට මුල තියෙන එක වැටුණා. ඉතින් දැන් ඒකේ ඒ නිවාසවල අයිතිකරුන් නිවාස ලබා දීලා තිබෙනවා. නමුත් ඒ නිවාසවල ඒ පවුල් සංඛ්‍යාව වැඩි නිසා ඔවුන්ට ඒ නිවාසවල ජීවත් වෙන අමාරු නැවතත් ඔවුන් ඒ ස්ථානට ඇවිල්ලා තියෙනවා. මේක මම හිතන්නේ නාගරික UDA එක නාගරික සංවර්ධන අධිකාරිය මෙදිහත් වෙලා ඒ වුන්ට ඒ අවශ්‍ය කරන මේ නිවාස ලබා දිය යුතුයි. නමුත් ඒ අය අනවසරෙන් ජීවත් වෙන නිසාද මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම හිතන්නේ මේ රටේ ජනාධිපති කෙනෙක් අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙලා ඉන්නවා. ඉතින් එතුමාගේ ක්‍රියාකලාපය මම දන්නේ මොන වගේ වෙයිද කියලා. ඉතින් මේ ජනතාව වෙනුවෙන් යම්කිසි සහනයක් ලබා දිය යුතුයි. ඉතා ඉක්මනින් ඒ කට්ටිය වෙතෙනින් ඉවත් කරලා වෙනත් මහල් නිවාස වලට යාව පදිංචි කළ යුතුයි කියලා තමයි මගේ. ඒ කියන්නේ ඒගොල්ලන් අනවසර කියලා ඒගොල්ලන් වෙන් කරලා තියන්නත් බෑ. මේ රටේ මිනිස්සු කොහොමත් මේ මිනිස්සු රටේ මේ රටේ මිනිස්සු වෙන ජනතාව. ඉතින් ඒගොල්ලන්ට යම්කිසි මේ සාධාරණ සහනය අනිවාර්යම අනිවාර්යම මේ යුතු යුතු ඒකයි මම කියන්නේ. ඉතින් මේ වෙලාවේ මේ නගර සභා මන්ත්‍රීවරුත් නැති නිසා අපිට ඒ සම්බන්ධව කිසිම වැඩපිළිවෙලක් ඒ කියන්නේ අදහසක් යොමු කරන්න බෑ. නගර සභාව තිබුණා නම් අපිට මා සභාවේ මුදල් කමිටු වල කතා කරලා ඒ දවස් වල ඔබතුමා සභාවේදී සභාවේ ඒගෙන සාකච්ඡා වුණාද දැන් මේ මුෂරෆ් කියපු කතාව ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් සාකච්ඡා වුණේ නැහැ ඒ කුණු ගැන මොනවද සාකච්ඡා කොහමද ඩිස්කස් කරලා ඇතිනේ ඔබතුමාලා ඒ කියන්නේ කුණු වලට මේ මීතර මුල්ල සිද්ධියේ එවැනි ගොඩක් තියෙනවනේ ඒ කියන්නේ නගර සාමාන්‍ය කුණු සාමාන්‍යයෙන් කුණු ගෙනිච්චේ කැරබල පිට යන ස්ථානවලදී එතනදී තමයි කුණු අරගෙන ගේ නගරපැතු මේ කාලෙත් කුණු ප්‍රතිචක්‍රීය කරන වැඩසටහන රීසයිකලින් ඒකත් ඒ හරහා විදුලි උත්පාදනය යම්කිසි ඒවා තිබුණා නමුත් දැන් කොහොමද කියලා දන්නේ නැහැ දැන් අපි අවුරුදු එකක් මාරා ඔබතුමාලා ඉන්න කාලේ ඒක ගියා ඇක්ටිව් වුණා ඒක ඒකෙන් විදුලි උත්පාදනය කරා ඉතින් මම දන්නේ නැහැ දැන් කොහොමද කියලා එතනදී එතන තත්ත්වය ඒකේ භූමියේ පීටිම ගැන සාකච්ඡාවක් කරලා තිබ්බානේ ගියේ මේ ගියා ආණ්ඩුවේම ඒකේ භූමිය පිළිබඳව ඒ කියන්නේ මට්ටක්කුලිය භූමි ප්‍රදේශය නිසා තමයි එතන මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ස්ථානයක් වෙලා තියෙන්නේ මේ භූමි ප්‍රදේශයේ මඩ වගුරු ගති භූමි ප්‍රදේශයක් ඉඳලා තමයි ඒගොල්ලන්ට එන මුල්ලේ ගෙවල් දුන්නා කිව්වා දැන් සාමාන්‍යයෙන් දැන් මම කියන මේ ලොකේෂන් එක ඉස්සරහා තියෙන ගෙවල් පවා පැටන සුළු තත්ත්වයක තමයි තියෙන්නේ සමහර ගෙවල් බරාදී පල්ලා වෙලා බේස්මන්ට් එකක් නැති ගෙවල් තියෙන්නේ ඔව් අපි මේ සම්බන්ධයෙන් මම පොලිගිව පෞද්ගලික කොමසාරිස්තුමියට කතා කරලා මම මේ සම්බන්ධව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගමු අපි
තව ඒ දැන් කොමසාරතුමිය කියන කිව්වා හොඳ වෙලාවට මේ මටත් මතක් වුණා ඉතින් එතුමියවත් නැවත මාරු කරයිද කියන ප්‍රශ්නකුත් තියෙන වද්රාණි ජයවර්ධන මේ මාත්මිය දැන් ඉන්නේ ඉතින් ඔබතුමාගේ කාලේ ඔබතුමාලගේ ආණ්ඩු කාලේ පත් කරගත්ත මේ කොමසාරතුමිය ඔය මාර්ගතුමාට සම්පූර්ණ බලය තියෙනවානේ වෙනස් දැන් මාරු කරයිද එතුමිය යයිද එතුමිය විශ්‍රාම යන්න ඉන්නවද ඔව් එතුමිට තව මාස 6ක් වගේ කාලයක් තියෙනවා එතුමියට නැවත දීර්ඝ කරලා දුන්නා කියන කතාව කියන්නේ මේ එහෙම දෙයි නෑ තව මාස 6ක් ඉතුරු තියෙන එතුමිය කොමසාරස් වෙට කටයුතු කරා ඉතින් පත් වෙච්ච ධනපතිතුමා මොන වගේ තීන්දුවකට යයිද කියලා දන්නේ නැහැ. ඔබතුමා හිතන විදිහට මේ මේම දේකුත් තියෙනවා. අවුරුදු එකමාරක් දැන් ඔබතුමාලගේ සභාව නැහැ. මේ නගරාධිපතිවරයෙක් නැහැ. දැන් කොමසාරස්තුමියගේ බලෙන් තමයි මේ කොළඹ සිටි එකම ගියේ. එතුමියගෙන ඔබතුමා මොනවාද හිතන්නේ එතුමිය කරපු දේවල් ගැන? එතුමිය එතුමියගේ පක්ෂපාත බේද නැතුව එතුමියගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් සාමාන්‍යයෙන් වැඩ කරන දක්ෂ කොමසාරිස් කෙනෙක් එතුමිය වැඩ කරලා තියෙනවා ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මේ රටේ තිබුණා මොනවාද ආසියාවේ සාත් සමුලක් තිබුණා එතනදී ගොඩක් විශාල වශයෙන් කොළඹ නගරේ දිනුණු සඳතුමිය වැඩ කරා දැන් ඔබතුමා ඉතපු නගරාධිපතිතුමිය ගැනත් කිව්වා රෝසි සේනානායක මැතිතුමිය ගැන ඉතින් ළඟදී මේ එතුමියගේ වොයිස් කට්ටයක් තමයි එහෙට මෙහෙට යන්නේ ඉතින් මේ වෙහිකල් එකගෙන එතුමියට දීපු ලක්ෂරි වෙහිකල්ස් කාගෙන ඉතින් එතුමිය කියන වැයව කාලා එතෙන්දී වතුරෙනවා මෙතෙන්දී වතුරෙනවා කියලා ඔබතුමා මොනවද හිතන්නේ කියන ඇත්තටම එච්චර ලක්ෂරි කායකක කොහොමද මන්තුමා මේ දොරෙන් වතුරෙන්නේ අතුල්ට වැය කන්නේ ඉතින් ලක්ෂරි වෙහිකල් එකක් නෑ මේම තමයි සාමාන්‍යයෙන් ජනාධිපති උපදේශකවරුන්ට ඒ වාහන දෙනවා දැන් එට අනිත් ඔබතුමා මේ රටේ ජනාධිපති වුණොත් හරි ඔබතුමාගේ උපදේශකවරුන්ට ඔබතුමාගේ කාර්ය මණ්ඩලයට ඒ වාහන ටික ලබා දෙනවා ඉතින් ඒ වාහන පරණ වාහන වෙන්නත් පුළුවන් මම දන්න තරමින් එතුමිය වාහන ටික අටපාරක් වාහන මාරු කරලා තියෙනවා. ඒත් එතුමිය කියපු කතාව අපිට පිළිගන්න පොඩ්ඩක් අපහසුයි. ඒ කියන්නේ මේ දෙපැත්තින්ම වතුර එනවලු ඇතුළට කායිකේ උඩ බෑ කාලලු. ඉතින් ඇත්තටම මට තුමයි තින්නේ. උඩ මෙහෙමනේ ලක්ෂරි වෙහිකල් එකක් මේ මම ඒක 2000 මම හිතන්නේ ඒක පරණ 2012 2010 වගේ වාහනයක් වාහන වර්ගයක් ඒක. ඉතින් මම දන්නේ ඉතින් ඒකයි මම කියන්නේ මේ රටේ නිලධාරින් ඉන්නවනේ ඒවා හරියට පාවිච්චි කරන්න ඕනේ. ඒක යාඩ් එකක් ඇතුලේ වාහන ටික දාන්න ඕනේ. ඒ කියන්නේ වැස්ස වෙලාව ඒවා මේ වාහන ටික පාන තිබුණා අනිවාර්යයෙන්ම මලකඩ ගන්නවා ඒවා වාහනවල තියෙනවනේ. දැන් අපි පෞද්ගලික වාහනයක් පාවිච්චි කරනකොට වතුර වැටෙනවා නම් මනම් වෙනවනේ. ඉතින් එතුමිය කියනවා ඒ අවුරුදු මාස එකමාර අවුරුදු එකමාරක් වගේ කාලයකට වාහන 8ක් එතුමිය මාරු කළා. දැන් මම දන්න තරමින් සමහර උපදේශකවරුන් ඉන්නවා එක දවසයි දුවන්නේ ඊළඟ දවස ඒ වෙහිකල් එක දාන ගරාජ් එකට. එච්චරම රජයේ වාහන වලට වෙලා ඒ කියන්නේ නිලධාරින්ගේ ප්‍රශ්න. ඒවා බලා ගන්න එපා. ඒක ඇත්තටම කාටද ඔබතුමා අධික් කරන්නේ කාගේ වැරද්දක්ද ඒක? ඒ කියන්නේ මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න අදාළ අධ්‍යක්ෂකවරුන්ගේ වැරද්ද. ඒ කියන්නේ ප්‍රවාහන අධ්‍යක්ෂකවරුන් මේවා ගැන ඔහෙලා බලන්න ඕනේ. ඒක එයාගේ ඒගොල්ලන්ගේ වැරද්දක්. ඔව් ඒගොල්ලන්ගේ වැරද්දක්. ඔබතුමා ජනාධිපතිතුමාට දුස් කියලා හරියන්නේ නැහැ. ඒ වාහනය මේ රටේ ජනතාවගේ මුදල් මේ රටේ ජනතාවගේ බදු මුදල් ඉතින් ඒ අරියාකාර ඒවා පාවිච්චි කළ යුතුයි ඒ කියන්නේ ප්‍රවාහන අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවනේ ජනාධිපති ලේකම් කාර්යාලේ එතුමාගේ සම්පූර්ණම යුතුයකමක් තියෙන මේ ගැන සොයා බලන්න දැන් මම වාහනය පාවිච්චි කරා නම් ඒ වාහනේ චෙක් කරලා මොනවද උඩේ කියන ඒවා බලන්න තියෙන වර්තාවල් හදන්න ඕනේ මම හිතන්නේ ඒ වගේ තැනකට මේ රට යන්න ඕනේ ඔබතුමා ළඟින්ම ආශ්‍රය කරපු ජනාධිපති උපදේශකවරයෙක් සාගල රත්නායක මැතිතුමා එතුමාට V8 එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ලක්ෂරි වෙහිකල්ස් දීලා තියෙනේ එතුමාට. මේ ඒකෙන් මොනවද හිතන්නේ? ඒකත් එහෙම කියයිද ඔබතුමා විදපැත්තෙන් වතුර එනවා වැය කාලය කියලා කියන්න බෑනේ. එතුමා ඇවිල්ලා මේ රටේ ජනාධිපතිතුමාගේ ජේෂ්ඨ උපදේශකයෙක්. ඔව්. නෑ ඒ V8 එකට මොකද එහෙම නෑනේ. V8 එක මේ එතුමාට දීපු වෙහිකල් එක. නෑ මම හිතන්නේ එතුමා මේ දවස් දෙකක් තුනක් යනකොට වාහන ගරාජ් එකේ ඉන්නේ. එතුමා ඔබතුමාට කිව්වද එහෙම? නෑ අපිට ආරංචියක් වුණා. ඒ එතුමා පාවිච්චි කරේ එතුමායි පෞද්ගලික වාහන. අපි සාමාන්‍යයෙන් එතුමා අපි මන්තුමා පෞද්ගලික වාහනයක් පාවිච්චි කරන මේ උපදේශකවරයෙක් ඇයි මේ කාර්යාලයෙන් ගන්න මේ වෙහිකල් එක? ඒ කියන්නේ එතුමාට ලබා දෙන්න වරප්‍රසාදයක. ඒක කැඩි කැඩි යනවා නම් ඇයි දැන් බලන්න වත්මන් ජනාධිපතිවරයා දීලා තියෙන කිසිම වරප්‍රසාදයක් නැතුව මේ වෙහිකල් එකක් නෑ පඩියක්වත් නැතුව උපදේශකවරුන් දෙන්නෙක් පත් කරගෙන තියෙනවා. ඒක ඔබතුමාගේ නායකයෙම කරේ නෑ. ඒක පිළිගන්න ඕනේ මන්තුමා. නෑ නෑ මෙහෙමනේ රටේ ජනතාව නායකයෙක් පත් කරන්නේ ජනතාවගේ දියුණුව සඳහා. හරිද? ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා
එතුමා විතරක් නෙවෙයි මේ උපදේශකවරු පත් කරේ මේ රටේ හිටපු නායක ඔක්කොම පත් කරා එතුමා මෙච්චර උපදේශකවරු පත් කරලා තියයි කියන්නේ නෑ නෑ සාමාන්‍ය උපදේශකවරු ඉන්න මහින්ද රාජපක්ෂ මීටත් වඩා හිටියලු එහෙමද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඒත් රට වැටිච්ච වෙලාවේ බාරගත්ත නායකයාට මෙච්චර උපදේශකවරුන් ඕනේද මෙච්චර පඩි දෙන්න ඕනේද මෙච්චර වාහන පාවිච්චි කරන්න ඕනේද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ කාලේ රට වැටිලා තිබ්බේ නෑ මන්ත්‍රීතුමා ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ බාර ගන්නකොට රට වැටිලා ඒත් ඒ කාලෙත් එතුමා එච්චර පඩි දීලා උපදේශකවරු පත් කරගන්න එක අපරාධයක් නේද නෑ එහෙම නෙවෙයි මේ ඒ කියන්නේ මෙතුමා ඔබතුමා දන්නවද රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ රාජකාරිය ඉවර වෙලා යන්නේ අපි දන්න ධර්මෙන් රාත්‍රී 11 12 වෙනවා කියන්නේ කාර්යාලයෙන් ඉන්නවා එහෙම එතුමා මේ රට වෙනුවෙන් එතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් මහන්සි වුණා අපි දන්න පෞද්ගලිකව සාගර රත්නායක මැතිතුමන්ලා රෑ නිදි ගන්න පාන්දර 1 2 වෙනවලු නිදි ගන්නකොට ඒ කියන්නේ මේ රට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඇති වුණු සිද්ධිය මම කියන්නේ උපදේශකවරුන් පත්විය යුතුයි දැන් එතනින්ද ඔබතුමා මේ මෙතන ඉන්න කට්ටිය ජනාධිපති උපදේශක සමාර පිට වෙන්න පුළුවන්. ආ ඒ ඔබතුමාටත් ඒ අවස්ථාව ලැබෙයි. පඩියක් ලැබෙනවා. ඒත් මේ ආණ්ඩුවේම නෑ නේ මන්තුමා. දැන් මේ කාපොමිටියක්වත් දෙන්න නැහැ කියලා තියෙන්නේ. මේ ආර්පෝමෙන් ගත්තු කට්ටිය නද මේ ජනාධිපති වෙලා ඉන්නේ. පඩි ගත්තු කට්ටිය ජනාධිපති වෙලා ඉන්නේ. ඒ කියන්නේ කාපොමිට ගත්තද අනුරුකුමාර දිසලයි? ඔක්කොම අරන් තියෙනවා. ඔබතුමාට පුළුවන් තොරතුරු පනතන හොනුව ඒක ඔයලා බලන්න. ඉගෙනේ පෙන්ෂන් එකක් නවත්තලා තියෙන්නේ දැන්. ඔව් ඉතින් ඒ දැන් පෙන්ෂන් එක නැවැත්තුවේ ඇවිල්ලා මේනේ දැන් නැවැත්තුවේ. ඔව්. අලුත් മന്ത്രിවරුනේ. ඒ කියන්නේ ඒ කාලේ ඉගෙන වෙන්නේ තිය අලුත් മന്ത്രിවරුනේ නැති වෙන්නේ පෙන්ෂන් එක. ඔව් ඒ කියන්නේ අවුරුදු පහක් දිගටම ඉඳපු කට්ටිය ලැබෙනවා. ඔබතුමාට මම බොරු කියනවා නම් මේ රටේ තොරතුරු පනත දින රනිල් වික්‍රමසිංහ මැතිතුමා තොරතුරු පනත සම්මත කරලා තියෙන්නේ. ඔබතුමාට හෙට ගිහිල්ලා තොරතුරු පනත 90 ගිහිල්ලා ආන්න පුළුවන් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න මේ മന്ത്രിවරුන් වහන්සේ يعني ඒ කාලේ 30 ගානක් මම හිතන්නේ ඉතින් മന്ത്രിවරු හිටියානේ ඒ සම්පූර්ණ හැමෝම මේ දැන් මේ ගානද පෙන්ෂන් එක මම ගන්නවා ඇති ඔබතුමාට පුළුවන් කියලා තොරතුරු පනත 90 මේ කොහොමද වගකීමක් ඇතුවද කියන්නේ ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන් ඒ කොහොමද මම හිතන්නේ ඉතින් ඒගොල්ලන්ගේ මේ ෆන්ඩ් එක දැන්නේ පාටි එකට තමයි ඒක යන්නේ ඒගොල්ලෝ යූස් කරන්නේ නැහැ ඉතින් කොහොමද තරන්නේ තියෙන්නේ ඔය ඒගොල්ලන් ගන්න නැහැනේ ඉතින් ඒගොල්ලන් මේ පර්සනලි මේ ගොල්ලන් නැහැනේ ඉතින් නෑ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න මිනිස්සු මගුල් ගෙකට යන්නකොටත් අපි තමයි සල්ලි දෙන්න ඕනේ මරණ ගෙහෙට යනකොටත් අපි තමයි සල්ලි දෙන්න ඕනේ. ට්‍රාන්ස්පෝර්ට් එකට. ඒගොල්ලන් පඩිය ගන්න නැතුව අනිත් අයගෙන් ගන්නවද? එහෙමද කියන්නේ? ඔව් ඉතින් ඔබතුමා ඔයලා බලන්න. දැන් ඔබතුමා කියවනේ රෝසි සේනායක මැතිණියගේ මේ එතුමියගේ මේ වෙයිකල් එක. එතුමිය ඇත්තටම බාත්รูම් එක හදන්න වියදම් කරපු සල්ලිය තියාගත්තොත් වෙයිකල් එකක් ගන්න තිබ්බනේ රජයට. නෑ එතුමිය කියන්නේ මේ ලක්ෂ ගණන් වියදම් කරා කියන කතාවක් තියෙන එක ඇත්තද? ඔබතුමාට දන්නවද රෝසි මැඩම් කියන්නේ කවුද කියලා? ඔබතුමා කියන්නකෝ ඉතින් අපි දැනගන්නේ. රෝසි මැඩම් කියන්නේ මේ රටේ මේ ලෝකේ මේ රට ආඩම්බර ගෙනාපු කාන්තාව right දැන් මම පෞද්ගලිකව එතුමාට මන් දන්නව එතුමිය කරපු දේවල් එතුමියගේ සහෝදරියෙක්ගේ මුදල් ලබා දෙනවා මෙතුමියට නෝම්බි කාලේ දුප්පත් මිනිසුන්ට ලබා දෙන්නේ කියලා එතුමිය ඒ මුදල් අපේ ප්‍රදේශයට ඇවිල්ලා වෙනත් ප්‍රදේශයට ඇවිල්ලා මේ මිනිස් මුස්ලිම් ජනතාවට ලබා දෙනවා මිලියන් ගණන් එනවා එතුමියට මේ මුදල්. එතුමියට මේම රජෙන් වාහන ගන්න අවශ්‍යතාවයක් නැහැ. එතුමියට ඊටත් වඩා හොඳ වාහන තියෙනවා. මතුමා ඒ එතුමියගේ මේ හවුස් එකේ අදපු වොෂ්රූම් එකේ බාත්รูම් එකේ වියදම් කරේ නගර සභාවේ සල්ලිනේ. ඔව් ඔව්. ඒකම තමයි පිළිගන්නේ. පොඩ්ඩක් ඉන්න මම මේ එතුමිය ගැන මම කියාගෙන ආවේ. එතුමිය ඇවිල්ලා වරකම් කරන්න නැති කාන්තාවක්. එතුමිය પરම්පර සල්ලි දින කට්ටිය ඒත් ලක්ෂණ චීස් කනවා නෑ නෑ මේ නගර සභාවේ දවසෙ ඉතින් ගියු ගැට චීස් නෙවෙයි ඒවා නිකන් බොරු කතානේ ඒවා ඒක ඔබතුම ඒ ගිනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබතුම ඒ නිසා එතුමියට වරකම් කරන්න අවශ්‍යතාවයක් නැහැ එතුමිය සල්ලි දින කාන්තාව අනිත් එක එතුමිය කසාද බැන්දේ සල්ලි දින මහත්මිය අන් සේනානායක પરම්පරාවේ කෙනෙක් වදම එතුමිය කසාද බැන්දේ නමුත් එතුමිය ගාව වර වංචා නැහැ පෞද්ගලික අපි දන්නවා අනිත් එක දැන් ඔබතුමා කිව්වා වෙල්ලා අර මේ නගරාධිපති නිල නිවසේ. ඒ නිල නිවසේ කොහමද තිබුණේ කියලා ඔබතුමා දන්නවද? ඒ කියන්නේ ඒකට කලින් තියපු මේ නගරාධිපතිවරුන්ට අධික් වෙනවන්නේ ඔබතුමා. ඒ කියන්නේ මේ එච්චර මේ කරලා ගිහිල්ලා තියෙන්නේ ඉතින්. නෑ ඒක එච්චර විදම් කරලා අදන තරම් එච්චරට ඒක මේ අපවිත්‍ර කරලා තිබුණේ. එතුමිය ඇවිල්ලා මේක හැදුවා. දැන් එතුමිය නෙවෙයි නේද ඉන්නේ. එතුමිය හදලා ගියා. ඒ දවුතුමාක එතුමිය හිටියා. එතුමිය භුක්ති විඳින්න. ඔව් ඒක පිළිගන්න ඕනේ. නෑ නෑ පිළිගන්න ඕනේ. නෑ නෑ හිටන්න. ඒ කියන්නේ ඒක කාගේ වැරද්දක්ද මන්තුමා? එච්චර ඒක මේ අන්ක්ලීන් නම්
ඒක ඒකට කලින් හිටපු මේ නගරාධිපතිවරුන්ට ඔබතුමා අධික් කරන්නේ ඒක කාගේ වැරද්දක් නේ නිලධාරීන්ගේද හිටපු නගරාධිපතිතුමවරුන්ගේද කාගේද නෑ ඒක මේන්ටේන්ස් කරන්න එපායි ඔව් නේ ඒකට කලින් හිටියේ මුසම්මිල් මුසම්මිල් නෙවෙයි ඊට කලින් ඔක්කොම හිටියා ඉම්තියාස්ලා ඒ කට්ටිය හිටියානේ දැන් මම කියන්නේ දැන් අපි නිල නිවස කියන්නේ මේ රටේ රාජතාන්ත්‍රික එන ස්ථානයක් එතන ඒක අනිවාර්යයෙන්ම ලස්සන තියන්න ඕනේ. එතුමේ මහන්සි වුණා. නිකන් බොරුවට මේ රන් ආලේප කරලා වෙසිකිලිය වෙනවා. අපි පෞද්ගලික දන්නවනේ එතන. ඔබතුමාට ඕනනම් ගිහිල්ලා කොමසාරිස්තුමේ අවසරය අරගෙන එතන නිල නිවසට ගිහිල්ලා බලන්න පුළුවන්. රන් ආලේපිත කරපු වෙසිකිලිය දියෙන්නේ නැත්නම් මොන වගේ දියෙන්නේ කියලා ඔබතුමාට ඒට අනේ දැක්කේ. ඒක බොරුවක්ද? ඒක බොරුවක්. එහෙම දෙයක් නෑ. ලක්ෂ කීයක් මන් තුමා වේදුම් කීයද වේදුම් නම් හරියට මතක නෑ ඒක කොහොමද කියලා. ලක්ෂ 50කට වැඩි ඉන්නේ. වැඩි වෙන්න ඇති. ලක්ෂ 50කට වැඩි ලක්ෂ 90ක් කියන කතාවක් තියෙනවා මම වැරදි නේද කරන්නේ මමවත් දන්නේ නැහැ. ඔබතුමාට පුළුවන් එත ගිහිල්ලා හරි කොමසාරිස්තුමේට කතා කරලා මේ සම්බන්ධව අපිට පොඩි ලිඛිත තොරතුරු 50 ඔබතුමාට ගිහිල්ලා එතන මේ ගන්න කොච්චර වේදම් වුණාද මොනවද වේදම් කරේ ඒව ගන්න පුළුවන්. නමුත් එතනදී රෝසි දනනක නෙවෙයි ඉන්නේ. එත අනිද්දා මම නගරාධිපති වුණොත් හරි මම එතන තමයි යන්නේ. මතුමා ආසාවක් තියෙනවා නේද? නෑ ඒ ආසාවක් ආසා නෑ මම කියන්නේ. ඔව්. මතුමා තව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අන්තිම වශයෙන් ඉවර කරගමු. ඔබතුමාලාගේ පක්ෂි තියෙන දිගින් දිගටම ඔබතුමාගේ නායකයා කියන්නේ තරුණයන්ට ඉඩ දිය යුතුයි කිය. ඔබතුමා දැන් තරුණෙක්. ඇයි මේ ඔබතුමාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට කන්ටෙස්ට් කරන්නේ නැත්තේ? ඇයි නගර සභාවෙම ඔබතුමා ඉන්නේ? නෑ අපිට ඔබතුමාට මේ ඒ අවස්ථාව දෙන්නේ නැද්ද ඔබතුමාලාගේ පක්ෂේ? තරුණයන්ට ඉඩ දිය යුතුයි කියලා කියන පක්ෂේ ඇයි ඔබතුමාලට ඉඩක් දෙන්නේ නැත්තේ? නෑ දැන් අපේ පක්ෂයේ තරුණට අවස්ථාවක් ලබා දෙයි. ඉතින් මම හිතනවා එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැතිවරණ ධර්ම කරන බලාපොරොත්තු වෙනවා සිලින්ඩර් ලකුණේ මම හිතන්නේ විදිහට. ඉතින් එතනදී තාම කන්ෆර්ම් කරගත්තේ නැහැ. තාම නැහැ. අද තමයි අන්තිම දවස එතනදී තීරණයකට එයි. ඉතින් මම හිතනවා එක්සත් ජාතික පක්ෂයේ මට ආරාධනා කරා නම් මට අවස්ථාවක් දුන්න නම් මම මේ එළමෙන පාර්ලිමේන්තුවේදී මම තරඟ කරනවා. දිනන්න බුලෝ. ඉන්ෂාල්ලා. දැන්න පුළුවන් කියලා මේක හයියක් තියෙනවා ඔබතුමාට. ඔව් ඉතින් මේ රටේ ජනතාව තරුණයන්ට අවස්ථාව දෙන්න කියලා ඉල්ලනවා. දැන් ඒකන ඔබතුමා රික්වෙස්ට් එකක් කරලා තියෙනවද පක්ෂී? නෑ තාම එහෙම අදහසකුත් නැහැ. ඒත් ඔබතුමා ජාතික පක්ෂයේ මේ අවස්ථාවක් ලැබුණා නම් මම තරඟ කරනවා. ඔබතුමාට වඩා ජේෂ්ඨයන් ඉන්නව නාගරික මන්ත්‍රීවරු. ඒත් ඒගොල්ලන්ට දෙන්න නැත ඔබතුමාට දෙයි කියලා ඔබතුමා හිතනවද? මම නිවැරදින්නම් ඔබතුමාත් එක්කම ඊට නියෝජ්‍ය නගරාධිපතිතුමා ඉන්නවා. ඒත් එක්කම ජේෂ්ඨ නාගරික මන්ත්‍රී ශරාෆ් ඩීන් අලි වගේ කට්ටියත් ඉන්නවා. ඒකේ මැදකොළඹ සංවිධායක මේ කිසි රාජපක්ෂ වගේ කට්ටියත් ඉන්නවා. ඒත් තරුණ කැටගරි එකේවත් ඔබතුමාට දෙයිද කියන ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. නෑ මම හිතන්නේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ට ලබා දිය යුතුයි. ඒක අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂ තීරණයක්. ඒක පක්ෂ තීරණයක්. පක්ෂ තීරණය අනුව ඔබතුමා කියපු වගේ ශරාෆ් ඩීන් කිත්සිර මන්ත්‍රීතුමා නියෝජ්‍ය නගරාධිපතිතුමාලාට ඒ පක්ෂ තීරණයක්. ඉතින් ඒක ඒ සම්බන්ධයෙන් මට ගැටලුවක් නැහැ. ඔබතුමා ඇව්වේ තරුණ මන්ත්‍රීවරයෙකුට අවස්ථාවක්. ඔව් ඒකයි ඒ. ඉතින් තරුණ මන්ත්‍රීවරයෙක් ඇටියට මට අවස්ථාව දුන්නොත් තරඟ කරනවා. ඒ කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් ඇටියට මේ මැදකොළඹ ඉන්නේ ඔබතුමා මම නිවැරදි නම්. තවත් ප්‍රශ්න ඉන්න පුළුවන්. ඒත් ඔබතුමා තමයි කැපිපෙන් මේ highlight වෙන චරිතයක්. ඉන්දියා ඔබතුමා ඒත් එක්කම අන්තිම වශයෙන් ඔබතුමා මොනවද කියන්නේ ඉතින් අපේ අපේක්ෂකයන්ට මම කියන්නේ මේ එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රටේ ජනතාව ඉතාමත්ම බුද්ධිමත්ව ඉතාමත්ම ඕනෑකමින් මේ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයක් හැටියටත් සම්දානයක් හැටියටත් අපි තරඟ වදිනවා. ඉතින් ඔබතුමන්ලා කරපු සැප්තැම්බර් 21 වෙනිදා කරපු ඒ ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය ඔබ සියලු දෙනාට තිබෙනවා. නමුත් මම හිතනවා මේ එළමෙන පාර්ලිමේන්තුවරණයේදී මේ රටේ දියුණුව වෙනුවෙන් මේ රටේ ජනතාවගේ සංවර්ධන වෙනුවෙන් මේ රටේ දුවදරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රට වැටිච්ච වෙලාවේ රට බාරගත්තු නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ කණ්ඩායම මෙවර මහ මැතිවරණය තරඟ කරනවා. ඉතින් මම මේ රටේ ජනතාව ඉල්ලීමක් කරනවා ඔබ තමුන් වහන්සේලාට නැවතත් අවස්ථාවක් ලැබිලා තිබෙනවා මේ මැතිවරණය ඉතාමත්ම බුද්ධිමත්ව හිතලා මේ රටේ අනාගතය ඔබේ දුවදරුවන් වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් ලබන නොවැම්බර් 14 වෙනිදා හොඳ තීන්දුවක් ලබා දෙන්න කියලා මම මේ රටේ ජීවත් වෙන සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මතුමා මේ අන්තිම වශයෙන් තව ප්‍රශ්නයක් තියෙනවා. මේ මම ඔබතුමාටත් පර්සනලි ෂෙයා කරපු වීඩියෝ එකක්. ඒ කියන්නේ මාලිගාවත්ත කෙත්තාරාමේ සිද්ධ වෙන සිද්ධියක්. ඒ කියන්නේ මේ කුණු මේ ට්‍රක් එකකින් සිද්ධ වෙන සිද්ධියක්. ඒ ගැන
මොනවාරි විසඳුමක් දෙනවා නම් ඔබතුමාට අදහසක් තියෙනවද කියන. ඔබතුමා මේ වීඩියෝ එක බැලුවද නැළඹුවද? කොතනද කෙත්තාරාම මේ මස් කඩේ ළඟ තියෙන මේ ප්‍රශ්නය කුරු ට්‍රැක්ටර් වලින් වැටෙන වතුර වලින් මිනිස්සු ස්කිඩ් වෙලා වැටෙන තත්ත්වයක්. එතන යන්න ඉන්න බැරුව ගඳයි. මේ ගොඩක් මන්ත්‍රීවරු එක මම මේ ගැන කතා කරා. කොමසල් සුමිලත් මේ වීඩියෝ එක ෂෙයා කරා. ඔබතුමාත් මං හිතන විදිහට කතා කරා කියලා මාට පස්සේ මම හිතන විදිහට අපේ කොට්ටාසේ බාර වෙන්නේ නවුෆර් මන්ත්‍රීතුමා ඒ සම්බන්ධයෙන් කොමසල් සුමිලටත් ඒ අදාළ අංශයේ ඉන්න ඉංජිනේරු මහතුන්ට කතා කරලා අලුත් කුණු ලබාගෙන ට්‍රැක්ටරයක් ඒක අලුත් එකක් ලබා දීලා තියෙනවා කියලා මට ආරංචියක් තියෙනවා. ඒ තාම ඒ තත්ත්වෙමයි තියෙන්නේ මන්තුමා. ඔබතුමාලාට මේ අපි වීඩියෝ යවන්නම්. ඒ ගැන පුළුවන් නම් ඔබතුමා මේ සම්බන්ධයෙන් කම්වාසීන් වෙනුවෙන් මේ ඔබතුමාගේ ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ මන්ත්‍රීතුමාටත් කොමසාරිස්තුමාටත් අපි කතා කරලා යම් කිසි විසඳුමක් අපි ලබා දෙන්න. එහෙනම් බොහොමත්ම ස්තුති මන්තුමා. බොහොමත්ම ස්තුති ආරාධනා කිරීම සම්බන්ධව.